සිළු දෙනාගේම අවසරයි. සිළු දෙනාම සහෝදරත්වයෙන් පිළිගන්නවා. අපි දන්නවා ඕනෑම රටක තමන්ගේ රටේ උපාය මාර්ග වශයෙන් වැදගත් ආර්ථික මරමස්ථාන සහ ආර්ථිකමය සම්පත් ආරක්ෂා කර ගැනීම බලයට පත්වන පාලකයන්ගේ වගකීම. අපි ඉපදිනකොට අපේ රටේ හිමිව තිබුණු සම්පත් අපි මේ යනකොට විදේශීය සමාගම්මෙත පවරා තිබෙනවා නම් ඒ මොනතරම් ඛේදවාචකයක් අපේ රටේ නිර්මාණය කරයිද? විශේෂයෙන්ම අද අපේ රටට ඉන්දියාව, චීනය හා ඇමරිකානු විශාල දේශපාලන සහ ආර්ථිකයේම මැදිහත් වීමත් කොට තිබෙන බව ඉතාමත් පැහැදිලියි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පාලකයන් අනුගමනය කරන ආර්ථික පිළිවෙත හා විදේශ පිළිවෙත මෙවැනි අතුරු අන්තරාකාරී තත්වයකට අපේ රට පත් කිරීම සඳහා හේතුකාරක වී තිබෙනවා. දැන් අවසන් ප්‍රතිඵලයේ වී තිබෙන්නේ තරඟයට වේගයෙන් එකිනෙකාට එකිනෙකා පරයා යමින් අපේ රටේ ජාතික සම්පත් පැවරීම. විශේෂයෙන්ම අපි දන්නවා ඕනෑම රටක උපාය මාර්ග වශයෙන් වැදගත් ආර්ථික සම්පත් බල ශක්තිය. ඒ වගේම වරායවල් පිහිටි රටක නම් වරාය. එය අපේ රටේ අනාගතේ අපේ රටේ උපන් නූපන් පරම්පරාවට හිමි ජාතික සම්පත්. හැබැයිම ආණ්ඩු කරමින් තිබෙන්නේ කුමක්ද? මේ 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 මාස එකහමාරකට ආසන්න කාලයක් තුළ මේ සියලු සම්පත් ඉතා වේගයෙන් විදේශීය සමාගම් මත පැවරීම සඳහා ප්‍රයත්නක නිරත වී සිටිනවා. ඒ ප්‍රධානතම එක තමයි පහුගියද කෙරවර පිටියේ බලාගාරයෙන් 40% කොටස් ප්‍රමාණිකුත් ඒ වගේම ඒ සඳහා ගෑස් නල පද්ධතියත් ගබඩා පර්යන්තයත් අවුරුදු 5කට ගෑස් සැපයුමත් එක්සත් ජනපදයට ලබා දීම සඳහා මේ කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. ඒ වගේම ඊට අදාළ වෙන කිවිසුම් ගණනාවක් එක්සත් ජනපදයේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන සමාගම සමග රහසේ අත්සන් කළා තිබෙනවා. ඒ කිසිදු කිවිසුමක් කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ. අපේ රටේ පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ. මේ රටේ පොදු ජනතාව දන්නෙත් නැහැ. එනිසා අපේ වැදගත්ම ආර්ථික මරමස්ථානය බලශක්තියේ කෙරවල පිටිය ශේත්‍රයේ මේ පවරා දීම සඳහා වේගින් මුන් කටයුතු කරමින් තිබෙනවා. ඊළඟ ඔබ දන්නවා මේ දින දෙක තුනකට කලින් වේගින් ඉන්දියාවට බටේර ජැටිය සංවර්ධනය කිරීම සඳහා එයි මුවාවෙන් ඉන්දියානු අදානි සමාගම වෙත එම බටහිර ජැටිය විකුණා දාන ලැබුවා. ඊට නොදෙවෙනි ලෙස අද වරායේ සේවා මධ්‍යස්ථානය කරමින් තිබෙන වරාය අධිකාරී මොකද ඒ සේවාවන් හරහා වරාය අධිකාරී 2017 වසරේ බිලියන 5කට අධික ආදායමක් උපයා තිබෙනවා. දැන් එම සේවා චීනයේ CICT සමාගම් වෙත පැවරීම සඳහා දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබා දී තිබෙනවා. වරාය අධිකාරිය සතු ඉඩම්වලින් අක්කර 13 පෝට් සිටිය සමීපතව අක්කරයකට ලක්ෂ 8000ක් වැනි කුඩා බදු මුදලකට සොච්චම් මුදලකට පවරා දීම සඳහා මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ආරම්භ තිබෙනවා. එතෙන් සිට වරාය අධිකාරිය විසින් කර ලබන මෙහෙයුම් සේවාවන් සියල්ල එම චීන සමාගම වෙත පැවරෙනවා. එතකොට වරාය කියන අපේ රටේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම තැන එහි ජැටි විකුණනම ඒ සේවා මධ්‍යස්ථානයේ මේ රාජපක්ෂ පාලනයන් විසින් විකුණා දමමින් තිබෙනවා. ඊළඟට ඔවුන් දැන් අත ගන්න සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඔබ දන්නවා කණිත්තිල් සේස්ත්‍රීට අපේ රටේ
1961 අංක 28 දරන ඛනිජ තෙල් පනත අනුව තෙල් ගෙන්වීම තිරිපහදු කිරීම මිශ්‍ර කිරීම ගබඩා කිරීම බෙදා හැරීම තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය මොකද අපි වෙන කුඩා රටක විශාල තෙල් වෙළඳ පොලක් නැහැ එනිසා තෙල් වෙළඳ පොලේ අධිකාරීත්වය රජයේ සතුව තබා ගත යුතුයි තෙල් වෙළඳ පොලේ අධිකාරීත්වය අපි අත්හැරියොත් ඒ විදේශීය සමාගම් මත පවරා දෙනු ලැබුවොත් රට දුවනවද රට නතර වෙනවද කියලා තීරණය කරන්නේ තෙල් සමාගම් එනිසා තමයි 1961 මේ පනතෙදි මේ ඒකාධිකාරී බලය තෙල් සංස්ථාවිත පවරා දෙනු ලැබුවේ නමුත් රනිල් වික්‍රමසිංහලගේ පාලනයේ 2002 දී 2002 දෙසැම්බර් මාසයේ විශේෂ විධි විධාන පනතක් ගෙනල්ලා අයෝසි සමාගම වෙත ඉන්දියානු අයෝසි සමාගම වෙත තෙල් ගෙන්වීමත් ගබඩා කිරීමත් බෙදා හැරීමත් කියන ශේස්ත්‍ර පමණක් තෙල් ගෙන්වීමත් ගබඩා කිරීමත් බෙදා හැරීම කියන ශේස්ත්‍ර පමණක් අයෝසි සමාගමට අවුරුදු 20ක බලපත්‍රකින් ලබා දී තිබෙනවා දැන් එම බලපත්‍රය අහෝසි වෙන නියමිත තිබෙනවා තව අවුරුදු 1කමාරක් 2ක් වෙන කාලයකදී දැන් මේ පනත 90 එම කාලයේ පසුවාට පසුව අපේ රටේ තෙල් ගේන්න පුළුවන් තෙල් සංස්ථාවට විතරයි පිරිපහදු කරන්න පුළුවන් තෙල් සංස්ථාවට විතරයි මිශ්‍ර කරන්න පුළුවන් තෙල් සංස්ථාවට විතරයි ගබඩා කරන්න පුළුවන් තෙල් සංස්ථාවට විතරයි බෙදා හරින්න පුළුවන් තෙල් සංස්ථාවට විතරයි ඒ කියන්නේ යලි තෙල් සංස්ථාවේ ඒකාධිකාරීත්වය තහවුරු වෙනවා නමුත් මේ දේශප්‍රේමීත්වයේ සලුපිලි පොරවගත්තු නායකයා නියෝජනය කරන තෙල් බලශක්ති අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාවක් දැම්ම පහුගියද ඒ කැබිනට් පත්‍රිකාව අනුව ඔහු ඉල්ලනවා 1.24 වගන්ති අනුව ඒ අනුව දැනට ක්‍රියාත්මක වන වරින් වර සංශෝධිත 1961 අංක 28 දරන ලංකා කණිත්‍ය නීතිගත සංස්ථා පනතට සංශෝධන ගැනීම මොකද අපේ රටේ තෙල් වෙළඳ පොළ විදේශීය සමාගම් මත විවෘත කරන්න බෑ මේ පනත අනුව අපි සතුව තිබෙන පනත අනුව 61 පනත අනුව දැන් මොකද කරන්න ඕන මේ තෙල් වෙළඳ පොළ විවෘත කරන්න නම් තෙල් සංස්ථා පනත සංශෝධන කරන්න ඕන අන්න එම තෙල් සංස්ථා පනත සම්බන්ධ කර සම්මත කරලා මෙන්න මෙහෙම කියනවා ඒ අනුව සංශෝධන මෙන්න මෙහෙම ඉල්ලනවා පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සහ දැවි තෙල් ආදී ඛනිජ තෙල් නිෂ්පාදන හා විකල්ප ඉන්ධන ආනයනය අපනයනය පිරිසුදු කිරීම විකිණීම සැපයීම නිෂ්පාදනය කිරීම මිශ්‍ර කිරීම හා බෙදා හැරීම සඳහා විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් අටතේ සුදුසුකම් ලබන පාර්ශ්වයන් වෙත අමාත්‍ය මණ්ඩලය අනුමැතිය මත අවසර ලබා දීම සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත බලතල ලබා දීම දැන් ඉල්ලන්නේ මොකද්ද 1961 අංක 28 දරන පනතෙක් කණිත් තෙල් වෙළඳ පොළ එහෙම විවෘත කරන්න බෑ තෙල් ගේන්න බෑ කබඩා කරන්න බෑ පිරිපාදු කරන්න බෑ මිශ්‍ර කරන්න බෑ බෙදා හරින්න බෑ දැන් මොකද්ද උදේ ගම්මන්පිල කණිත් තෙල් අමාත්‍යවරයා මේ කැබිනට් පත්‍රිකාව හරහා ඉල්ලන්නේ අන්නේ සියල්ලට බලපත්‍ර ලබා දීම සඳහා ඔහු පනත සංශෝධනය කරන්න කියලා කියනවා. මොකටද මේ? තෙල් වෙළඳ පොළට එවැනි විදේශීය සමාගම් කැඳවා ගැනීම උවමනාවේ තුල තිබෙනවා. මොකද මේ 1961 අංක 28 දරන පනත සංශෝධනය වන්නේ නැත්නම් මේ සංශෝධනය උදේ ගම්මන්පිල විසින් සිදු කරන්නේ නැත්නම් ත්‍රිකෝණමලේ තෙල් ටැංකි සංකීර්ණ IOC එකට පළක් නැතුව යනවා. ඒ නිසා එම තෙල් ටැංකි සංකීර්ණ මෙහෙම ඔවුන්ගේ අතර ගන්න IOC සමාගමට. ඒ වගේම විවිධ විදේශීය සමාගම් මෙත අපේ රටේ තෙල් වෙළඳ පොළ අනු අත්පත් කර දීම සඳහා තමයි මෙම පනත සංශෝධනය කරන්න උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ නිසා මේ සියල්ලංගෙන් පෙන්වුම් කරන්නේ කුමක්ද? අපේ රටේ ජාතික වශයෙන් වැදගත්
आर्थिक उपाय उपाय मार्ग वशं वेदगत आर्थिक सियल मेवेनि समागम्यत पेवरीम सदा प्रयत्न धर्मीन तिबेन एवितरक नेवि दैन मे बदाद पार्लिमेंतु इदिरिपत् कला तिबेन इगन अपे रटे तेल कैनीम पिलिबंदव 2003 खनि संपत् अधिकारी पीटीवी सदा पणतक इदिरिपत् कर ए पणतानु अपे रटे तेल गवेषणे करन देवा एव कैनीम करन एव निष्पादने दक्व वर्धने करन परीक्षण क्रीम सदा परीक्षण कोट निष्पादने क्रीम सदा ऐति करन 2003 पणते बलतल दिल्ल तिबेन ए 2003 पणते एसेम तिबियदि दैन मे बदाद एने अनिद्द ए 2003 पणत अहोसि करला नव पणतक गेन उत्साह करमिन तिबेन एनिसा अद अपे रट वेंदेसिकरुवन कंडायमक विसिन रटे वेदगत्म जातिक आर्थिक मध्यस्थान विदेशी समागमत पेवरीम संधारण में प्रयत्न पराजित पत्कल उपहितान समार क्षेत्र आत्पत्कने अमेरिका निक्स जनपदी समार क्षेत्र आत्पत्कने चीनी समार क्षेत्र आत्पत्कने इंडिया मेवनी बलवत् राज्य अपेरटे जातिक संपत् आर्थिक मर्मस्थान अत्पत्कने महारा अभी यली यटत विजित बोट पत्ती मीर नमटा दपि मून दिलती बेन एनिसा मी राजपक्ष पौले पालने विसिन अमेरिकन पुरवेस्यंगे पालने विसिन पालने अवसंकुट विश्रामको सुवसे एक्सा जनपदे को सिहिन मेवीमट इन्न पालकयन विसिन एक्सा जनपदे जीवत दीमट सिहिन मवं इन्न पालकयन विसिन अपे रट विदेशीय बलवतुंगे यली यटत विजित बोट पत्किरीम सदा सीएल पिंबर पत्सकस कर लिब विशेष राजपक्ष आंडू बलेटाप देश प्रेमी मुहनवर जाति आलय पिलबद मुहनवर रटट आदरे पिलबद मुहनवरट सेंगविला मे विनाशकारी गमने मौन निरत मिंदिबिन एनिसा तेल संस्थावे वराय अधिकारी विदुली बल मंडली वृत्ति समिति व्यापार अंटपि आराधना करम तमंगे शेषरेतुले में सिद्धवेन विनाश वेलक्वीम सदा ओउन निकट एकतु वीतुई ए वगेम देशपालन व्यापारयक् हटिट अपि ए सदा अपे मेदियत्वीम करन्न अपि सूदानम ए वगेम मे रटे अपि पुरवेस्यंगेन इल्ला हिटनो मे विनाशकारी आर्थिक गमन पराजित पत् किरीम सदा एकतु वीतु एकराशी वीतुई तव दुरट अपे रटे महा वटिना आर्थिक आर्थिक उपाय मार्ग वसेन वेदगत मरमस्तान मेविनी विदेशीय बलवतु मित पेवरी मसंदाधारण मे प्रयत्न अपि पराजित पत्कल युतुई।